අයිබෝවන් රයි පඩක්ෂන් YouTube චැනල් එකට ඔයගලන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් බිස්නස් එකක් ගැන. ඉතින් මේ දේවල් වැඩිය කවුරුත් කරන්නේ නැහැ. ඉතින් ඒකින් හින්දා අපි මේක හරියට කරන්න පටන් ගත්තොත් අපිට ලොකු ආදායමක් ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන් දන්නා ඇති ලංකාවේ ගස් වර්ගයක් තියෙනවා වැටමාර කියලා. ඉතින් ලංකාවේ නම් එක එක පළාත්වල එක එක නම් කියනවා. සමහරු කියනවා ගිරිසීඩියා කියලා, ඒ වගේම තවත් සමහරු කියනවා නංචි කියලා, තවත් සමහරු වැටමාරත් කියලා කියනවා. ඉතින් මේ ගස් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා ලංකාවේ. ඒ කියන්නේ දැනට සිමෙන්ති නිෂ්පාදනයට සහ විදුලිය හදන්න, ඒ වගේම කඩදාසි කොළ හදාගන්නත් මේ ගස් ගන්නවා. ඉතින් ඔයාට පුළුවන් මේ ඕනි තැනකට මේ ගස් සිකුණන්න කිලෝ ගන්නට. ඉතින් දැනට සාමාන්‍යයෙන් මේක කිලෝ එකක් රුපියල් 4ත් 5ත් 4 මිලකට තමයි ඒගොල්ලෝ මිලදී ගන්නෙ. ඉතින් මේ ගස් සවන්න ඔයාට කිසිම වීදමක් යන්නේ නැහැ. ඒ කියන්නේ පොහොර බෙහෙත් කිසිම දෙයක් මේකට ඕනේ නැහැ. මේක හැ සාමාන්‍ය කෙනෙකුට කෝටු ගැල ටික නිකන් හිටවල තිබ්බත් මේක නිකන්ම පළවෙනවා. ඉතින් ඔයාට සාමාන්‍යයෙන් පර්චස් 80ක් වගේ ඉඩමක් තියෙනවා නම් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති මේ දේවල් කොහොමද ට්‍රාන්ස්පෝර්ට් කරන්න කියලා. ඉතින් ඔයාගම ලොරියක් තිබ්බොත් ඔයාට ගැටලුවක් නැහැ. ඔයාට ඒක ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔයාට පුළුවන් ලොරියක් හයර් කරලා මේ වැඩේ කරන්න. ඉතින් ඔයාට මේවට ලොකු ලොරියක් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ටාටා සිංගල් කැබ් එකක් තිබ්බත් හොඳම ඇති මේක මේ ප්‍රවාහනය කරන්න. ඉතින් මේකේ ප්‍රොෆිට් එක වැඩි ඔයාටම කියලා වාහනයක් තිබ්බොත්, එහෙම නැත්නම් ඉතින් අපි මේකේ ලාභ එන විදිය හදලා ගමු. ඉතින් සාමාන්‍යයෙන් ටාටා සිංගල් කැබ් එක කිලෝ 2000ක් වගේ පටවන්න පුළුවන්. ඒ වගේම විශේෂ දේ තමයි ඔයා මේවා විකුණන තැන ඉඳන් ඔයාගේ ගෙදරට ළඟම තැනක් හොයාගන්න. එතකොට ඔයා වාහනයට දෙන්න ඕනි ගාන උඩ. නැත්තම් ගොඩක් දුර වුණොත් ඔයාට වාහනයට හයර් එක වැඩියෙන් දෙන්න වෙනවා. අපින් කලින් කතාවට આવොත් කිලෝ 2000ක් වගේ පටවන්න පුළුවන් ටාටා කැබ් එකට. ඉතින් කිලෝ එකක් අපි 4 ගානේ හදලා ගත්තොත් කිලෝ 2000ට 8000ක් වෙනවා. ඉතින් මේකෙන් අපි රුපියල් 3000ක් අයින් කරොත් හයර් එකට ඔයාට 5000ක් කෙලින්ම ශුද්ධ ලාභේ තියෙනවා. මොකද ඔයා මේවට කිසිම සාත්තුවක් කරන්න ඕනි නැහැ. ඉතින් ඒ හින්දා සම්පූර්ණ ප්‍රොෆිට් එක තමයි මේ 5000 කියන්නේ. ඉතින් මාසෙට මේ වගේ හයස් 4ක් විතර ගියොත් ඔයාට නිකම්ම රුපියල් 20000ක් විතර හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාට මීට වඩා ලොකු ඉඩමක් තියෙනවා නම් ඔයාට මේක මහා පරිමාණයෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට තව ලොකුවට මේක කරන්න පුළුවන්. එහෙම කරොත් නම් ඉතින් මාසෙට 50000ක් වගේ හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතන ටිප්ස් ටිකක් මම දෙන්නම්. ඔයාලා මේ වැඩේ කරන්න හිතාගෙන ඉන්නවා නම් එකක් තමයි ඔයා මේ ගස් උදේ පාන්දරම ගෙනියන්න බලන්න. මොකද උදේට උෂ්ණත්වය අඩුයි. ඒකෙන් හින්දා ගස්වල වතුර තියෙනවා. ඒකෙන් හින්දා හොඳ බරක් තියෙනවා දරවල. ඉතින් අනිත් එක තමයි ඔයා හෙට ලෝඩ් එක ගෙනියන්න ඉන්නවා නම් අද හවසට වගේ ගස් කපන්න පටන් ගන්න. නැත්නම් ඊට කලින් කපලා තිබ්බොත් එහෙම ගස් වේලෙනවා. එතකොට බර අඩු වෙනවා ගස්වල. ඉතින් අනිත් එක තමයි කෝටු පුළුවන් තරම් පොඩියට කපන්න. එතකොට ඔයාට පටවන්න ලේසි වාහනේට. ඉතින් මගේ යාළුවෙක් මේ බිස්නස් එක කරනවා. ඉතින් මෙයා මාසෙට හොඳ ප්‍රොෆිට් එකක් ගන්නවා මේ වැඩේ කරලා. ඉතින් හොඳම එක්සැම්පල් එක තමයි මගේ යාළුවා පටන් ගත්තේ මම අර කලින් කියපු විදිහට. ඒ කියන්නේ වාහනයක් හයර් කරලා තමයි පටන් ගත්තේ. ඉතින් ඒත් අද වෙනකොට එයාගේම ලොඩියක් එයාට තියෙනවා. ඉතින් ඒ ඔක්කොම බිස්නස් එකෙන් හම්බුණ සල්ලි වලින් තමයි ගත්තේ. ඉතින් මේ ලෝකේ බෑ කියලා දෙයක් නැහැ. ඔයාගේ උත්සාහය සහ කැපවීම තියෙන්න ඕනේ දෙයක් සාර්ථක කරගන්න. මොකද මම අර හැමදාම කියනවා වගේ නිකන් හිටියට මේ දේවල් වලට හම්බෙන්නේ නැහැ. ඔයාලගේ කැපවීමක් තියෙන්න ඕනේ මේ වැඩේ කොට දාගන්න. ඉතින් අදට වීඩියෝ එක නම් එච්චරයි. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඉස්සරහට මම දාන වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් නැවත හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.